හිතට අමතකද බිඳ දමා මගේ සිහිනේ වයදි ස්කොල ප්‍රික්ලව කොල ප්‍රිද්ධි දර්ශනී වාඩි යාළු ඉන්නනේ ගොඩක් කෑගල්ලේ දැන් ඇත්තටම මට ඔයා වගේ යාළුවෙක් කියලා මං කරන්නේ පාටි එකක් දාන හැම දවසකම ඔයාව ගෙන්නලා වාඩි කරලා තියාගන්න මොකුත් මේ විදමක් නැහැ නේ දැන් අපි තීක්ෂණ YouTube ගිහලා ට්‍රැක් එකක් දාගත්තොත් ඩේටා හරි කැපෙනවනේ මොකුත් නැහැ නේ ගෙනල්ලා වාඩි කරලා තියාගත්තා බීට් බොක්ස් එක ගෙනේ නැහැ නේද මම දර්ශනීගේ ගායනය ගැන මුලින්ම විමසනවා තීක්ෂණ අනුරාධ මාත්‍යාගේ ගායන හැකියාව පිළිබඳ තව පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඒ කියන්නේ පිච් ගැන පිච් ප්‍රොබ්ලම් සමග හැම ගොඩාක්ම තිබුණේ. ඉතින් ඒ දේවල් ටික හදාගන්න ඔයාලට හොඳ අනාගතයක් තියෙයි. ඉතින් අද බලමු අද තරගේ කොහොමද කියලා. සුබපත්. නෙළු අධිකාරී මහත්මිය. ගායනේ ඒ નિયම ස්වර ස්ථානවලට ඒ නාද මාලාවේ හරිම තැන්වලට ගියේ නැහැ. ඒක අඩුපාඩුවක් නේ. මේක තරගයක් නේ. අපි බලමු මේ තරගේ කොහොම තැනක් දර්ශනීයට එයිද කියලා. සුබපත්. නීල් වර්ණකුල සූර්ය මහත්මයා මේක දැන් සිංගින් කම්පිටිෂන් එකක් හින්දා ඒ සමා ටැලන්ට් කම්පිටිෂන් එකක් නම් අපිට මේකට වෙන පිළිවෙලට බලන්න තිබුණා. ඔව්. සිංගින් කම්පිටිෂන් එකක් හින්දා එතනදී ඔයාලට පාඩුවක් කරගන්නවා. නමුත් මම සුබපත් නම් බලමු ඉස්සරහට. Thank you sir.
දර්ශනී දැන් මේ කොයි කාලද මේ බීට් බොක්ස් වැඩේ පටන් ගත්තේ? මං 10 පන්තියේදී විතර තමයි මං ඔහොම කටින් සදදා හිටියේ. අහුණාද ටීචර්? ඉන්නේ පාලකට අහුණාද නෑ? නැහැ. ගන්නලාවේ බීට් බොක්ස් දාලා ගුටි කහලා නැද්ද? නැහැ මං ගොඩක් තැම්පත් චරිතය. හරි දර්ශනී ඔබට සුබ පතනවා. අවසන් 48 දින අතරට යන්න ශක්තිය ලැබෙන්න කියලා.